අපි දැන් යන්නේ ආටිස්ට්ලා දෙන්නෙක් එක්ක කතා කරන්න මේ දවස්වල ගොඩක් ජනප්‍රිය සින්දුවක් මේක මල් සින්දුවක්ද ඉස්සලම ඇව්ව නෑ මේක මල් සින්දුවක් නෙමෙයි මේක අනිත් මල් සින්දුවත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද මේක වෙනස් වෙන්නේ අතර මල් සින්දුවක් හදන්න හරිම ලේසි ඒක පොඩි කෝඩ් එකක් දාගෙන එක විදිහට මියුසික් කරගෙන හදන්න පුළුවන් නමුත් මේකේ ජොනර් එකක් තියෙනවා පොප් රොක් मेगा रॉक डिस्टॉर्शन पार्ट्स का होती है ना पॉप सॉन्ग या मैं इतने मेगा मालसिंधु अक्ने में मेगा अभी क्या हाल कर ला सह पूरी वेना सकट है मेगा करे अनि मालसिंधु अक्को में दोस्त लंका आती है बूट सॉन्ग बूट सॉन्ग मैं क्यों दिन एंडोल वीडियो करने हैं ना ना और जाकर तंदर ना वीडियो से ला पीना सह मेगा लव सॉन्ग लव सॉन्ग है කොහොමද මේ මල් සින්දු කියලා කැටගරයිස් කරන්නේ කොහොමද කියන්නේ මේක මල් සින්දුවක් නෙමෙයි කියලා මම හිතන්නේ අත්‍තරම් මේ අපි මේ මල් සින්දු කියන්නේ දැන් ඒක වෙන නරක දෙයක් නෙමෙයි මේ නරක දෙයක් මේ දසල ජනප්‍රිය සින්දු ගොඩක් තියෙනවා හැබැයි සමහර වෙලාවට හැමෝම කිමේති කියන චෝදනාවක් තමයි මේ 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 එක ට්‍රෙන්ඩ් එකට හැදෙනවා කියලා ඔව් ට්‍රෙන්ඩ් එකට කියන්නේ හැම සින්දුවක්ම එකම විදිහ පොඩි රටාවකට යන එක ඒ ලිරික්ස් සහ මෙලඩි මියුසික් ඔක්කොම ගන්නවා ඉතින් මේ ඒ වගේවට තමයි මල් කියන්නේ මේක ඉන්ඩස්ට්‍රි එකට අත්‍තරම ලොකු හානියක් මේ එකම විදිහ සින්දු වෙන එක මිනිස්සුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ රසස්වාදය අපි ගොඩක් එක තැනකට ගන්නවා කියන එක ඒ කියන්නේ මිනිස්සුන්ට රසස්වාදයක් අපි දෙන්න ඕන තව ටිකක් හොඳ දෙයක් කරලා ක්‍රියේටිවිටි එකක් හම්බ කරගන්න රින්ගින් ටෝන් සඳහාද සමහර අය දැන් මේ දවස්වල ගොඩක් කඩ ගන්න මේ ආදිරි ගීත රින්ගින් ටෝන් සඳහා නැහැ මේ සෝන්ග් එක කළා ටිකක් කල් ටිකක් කල් නිසා මේක ඇත්තටම අපි කරන කාලේ රින්ගින් ටෝන් කියන මේ ට්‍රෙන්ඩ් එක එච්චර පොපියුලර්ලා තිබෙත් නැහැ නමුත් මේකේ වචන අර මට ඔයාමගේ පන වගේ නිසා ගොඩක් අය ආදරවන්තයින් අතර මේක ප්‍රසිද්ධ වෙන්න ගත්තා ඒක අපිට ලොකු chance එකක් වුණා නමුත් අපි කරේ මේක රින්ගින් ටෝන් සඳහා නෙමෙයි පොඩ කතා ගන්නවා අඩුයි මොකද රින්ගින් ටෝන් ගැන අත්‍තරම කතා කරොත් මේ දැන් ගොඩක් මේ දවස්වල රින්ගින් ටෝන් කියලා දෙයක් තියෙන ඉඳ තමයි ඔය රින්ගින් ටෝන් වලට සින්දු කරන්නේ මේ කට්ටිය. ඉතින් රින්ගින් ටෝන් කියලා දෙයක් තිබෙන්නේ නැහැනේ. ඉතින් මං දකින විදිහට නම් ඉරාස් රින්ගින් ටෝන් වලට නෙවෙයි සින්දු කරන්නේ මේ කරන සින්දු ඔක්කොම රින්ගින් ටෝන් වලට දානවා. ඔව්. එතකොට අර පොඩි දෙයක් මතුවලා තියෙනවා අර ඒකාකාරී විදිහට සින්දු කරන්න ඕන රින්ගින් ටෝන් වලට කියලා එහෙම දැක් පොඩි මතයක් ගොඩනැගිලා තියෙනවා. අපි නම් මේ මතයට අතන විරුද්ධයි ඉරාස්. මම ඉතින් රින්ගින් ටෝන් පදනම් කරගෙන සින්දු කරන වැඩේ පොඩ්ඩක් වැරදි කියලා තමයි හිතෙන්නේ. එතකොට දැන් තවත් සමහර වෙන දේවල් තමයි මේ මුදල් ගෙවලා ප්‍රචාරය කරන මාධ්‍යවල. ඒක හරි දෙයක්ද? ඔය රාජ මෙහෙමයි මුදල් ගෙවලා ප්‍රචාරය කරනවා කියන්නේ ඔතන මේ දැන් එහෙම රටේ දෙයක් ආවොත් මුදල් ගෙවලා සින්දුව ප්‍රචාරය කරන තත්ත්වයට ආවොත් සින්දුවක් රටේ ප්ලේ කරගන්න පුළුවන් වෙයි. නමුත් මිනිස්සුන්ගේ හිතට ඒක හදවතට කොච්චර වදිනවද ඒක මිනිස්සු කොච්චර ආදරය කරන්න පටන් ගන්නවද ඒ ගීතෙට සහ ආටිස්ට් කෙනෙක්ට කොච්චර වැලියු එකක් ඒ සම්බන්ධයෙන් එනවද කියන එක ගැන කල්පනා කරොත් මම හිතන්නේ නැහැ මුදල් ගෙවලා සින්දුව ප්‍රචාරය කරගත්ත පමණට ඒ සින්දුව ජනප්‍රිය සින්දුවක් බවට පත් කරන්න පුළුවන් වෙයි කියලා. අපි දරන මතය නම් සින්දුවක් සමහර ප්‍රවීණ ආටිස්ට්ලා දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා කිව්වා ඒගොල්ලන් අනුමත කරන්නේ නැහැ මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ගීත කියලා. ඔයගොල්ලන්ගේ මතය මොකද්ද මේ කියන්නේ? අපිට අතර විරාජ එහෙම අනුමත කරන්නේ නැහැ මුදල් ගෙවලා ප්‍රචාරය කරන එක. අපි දරන මතය තමයි සින්දුවක් song එකක් අපි දමු අපේ ලස්සන ක්‍රියේෂන් එකක් එක්ක YouTube එකට දැම්මත් ඇති සින්දුව හිට් වෙනවා නම් ඒ සින්දුව හිට් වෙනවා. අපි ඉන්නේ ඒ සාවර. මේ සින්දුව ඇත්තටම අපි හිතන්නේ අපේ ෆෑන්ස් තමයි මේක අරන් ආවේ. ඒ කියන්නේ ලංකාවේ දැනට සිංගල් සින්දුවර තියෙන වැඩිම YouTube likes තියෙනවා මේ song එකට. මේකේ music video කෙනෙක් පොඩක් කියනවා කවුද කරේ කියලා. ඔය රට මේකේ මියුසික් වීඩියෝ එක කරේ ප්‍රසාද් ධනසිංහ මේක ඔඩියෝ එක කරාට පස්සේ මේකේ තියෙන ආදරය ගැන ඔයවමයි මට ඕනලු ඔයා නැතුව බැරි ඒකලු ඔයාටමයි මං ආසලු ඒ වගේ අර එදිනෙදා කතා කරන දේවල් ආදරවන්තයන් අතර කතා කරන දේවල් තමයි තියෙන්නේ ඉතින් අපිට ඕන වුණා ඒක අර ඩ්‍රීම් එකක් විදියට මේකේ මියුසික් වීඩියෝ එක
එක එන්න. ඒතර අපි මේක ප්‍රසාදරන් සිංහව තෝරගත්තා. එයා අපිට ලස්සන වීඩියෝ එකක් කරලා දුන්නා. ඒ කියන්නේ මේ මේ song එක music කරේ ඔය දෙන්නමද කරේ? ඔව් music කරේ අපි දෙන්නා. ඒතර මේ සින්දුව හැදුවේ කොයි කාලෙද? මේක හදලා ඇත්තටම දැන් අවුරුදු 4ක් විතර වෙනවා අපි music කරන් පටන් ගත්ත කාලේ. ආ ඒ කියන්නේ දැන් මේ යන trend එක ගැන කිසිම දැනුමක් නැතුව හැදුවේ. සමහර කට අපි ඉස්සරහට හිතලා මේ වගේ දෙයක් මේ වගේ trend එකක් එයි කියලා එහෙම හිතලා හැදුවෙත් නැහැ. කිසිම දැනීමක් නැතුව හැදුවේ. ඊට පස්සේ මේ song එක කරලා ඉවරයි. ඒ කියන්නේ ඒක වෙනම talent එකක්. දැන් තව අවුරුදු 4කින් එන music style එක උගලන්ට කියන්න පුළුවන්. එහෙම හිතුවෙත් නැහැ. එහෙම හිතලත් නැහැ ඇත්තටම. ඊට පස්සේ හැදුවට පස්සේ අපි මේ video එක තියාගෙන අවුරුදු 4ක් කියලා release කරන්න නැතුව. අපි තව අපිට ඉගෙන ගන්න ඕන production cut එක ඉගෙන ගන්න ඕන අපි තව සින්දු කරන්න ඕන අපිම අපේ සින්දු හදා ගන්න ඕන කියලා. ඒක නිසා අවුරුදු 4කට පස්සේ release කර සින්දුව තමයි මේ ජනප්‍රියලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම මේක trend එකකට කරපු සින්දුවක් නෙමෙයි. ඒ කියන්නේ තව අලුත් සින්දු උගලන් කරලා තියනවාද? ඊරාජ දැන් අපිට මේ 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 සින්දුව කරපුවත් කරපුව ගමම අපිට ගොඩක් කමෙන්ට්ස් එන්න පටන් ගන්න තියෙනවා මේ වෙනකොට. ඊට අමතරව ගොඩක් දෙනෙක් අපෙන් අලුත් සින්දුවක් කරන්න නැද්ද කරනවද කියන දේ අහනවා. ඉතින් අපි මේ දවස්වල ලෑස්තිලා ඉන්න අලුත් සින්දුවක් නිර්මාණය කරන්න. අපි ඒක අනිවාර්යයෙන්ම ඊරාජ් ෂෝ එකෙන් ඔයගලන්ට දැනුම් දෙන්නම් අපි අලුත් සින්දුව ගැන. දසනායකත් එක්ක කොහොමද මේ ඉන්වෝල්ව් වෙන්නේ රංග මික්ස් කරලා දුන්නේ නේද? ඔව් මේ මේ song එක අපි කරනකොට මේකේ lyrics melody production ඔක්කොම අපි කරන නිසා මේකට professional artist කෙනෙක් අපිට සම්බන්ධ කරන්න ඕන වුණා. ඒකට හොඳම එක්කෙනා තමයි රංගය. රංග දසනායක මික්ස් කරන්න song එක ඇත්තටම අපිට ආස විදිහට ලස්සන මික්ස් කරලා දුන්නා. ඒ වැඩ කරන experience එක ඇත්තටම අපිට ලොකු experience එක රංගය වගේ කෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නේ මම හිතන ලංකාවේ best music audio engineer කියලා වරදක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම රංගය මේකට සම්බන්ධ වුණ එක අපිට ලොකු ගොඩක් ඉස්සරහට දිනුවක් කරා යන්න පුළුවන් වෙන මිසින් දෙ. සාමාන්‍යයෙන් මේ double game ගන්න කොල්ලොද කෙල්ලොද? මට හිතෙන විදිහට වැඩිපුර double game ගන්න කෙල්ල. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය කොල්ලෝ ඩබල් ගේම් ගන්න අඩුයි නේද? සාමාන්‍ය අපි ඕගලන් වගේ අඩු ඉන්න ගොඩක් ගන්න. ඔහොම ලැජ්ජ බය නැහැ. ඉස්සරහට ඔය දෙන්නා මියුසික් ප්‍රොඩියුසින් පැත්තරද නැත්නම් කොහොමද නැත්නම් ආටිස්ට්ලා මොන පැත්තද යන්නේ අදහස තියෙන්නේ? ඉතින් අපිට මේ අපි ඇත්තටම මේ සින්දුව අවුට් කරනකොට හිතුවේ මට ඔයාමගේ පණ අවුට් කරනකොට අපි හිතුවේ ආටිස්ට්ලා විදිහට එළියට එන්න. නමුත් අපිට සින්දුව ජනප්‍රියම සමගම ගොඩක් දෙනෙක්ගෙන් ආරාධනා ලැබෙන්න ගත්ත අලුත් සින්දු හදලා දෙන්න කියලා. 2013 අවුරුද්ද කියන්නේ මම හිතන්නේ අපේ පැත්තෙන් ගත්තොත් ඉරාජ් අපිට ප්‍රොඩියුසර්ස්ලා විදියට ඉන්ඩස්ට්‍රි එකේ එස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙයි කියලා අපි හිතනවා. දැන් ඔය දෙන්න වාත්‍ය සන්තුෂ්ට පස්සේ මම හිතන්නේ දෙන්නෙක් පොඩි යුගල ඒ පොඩි ඒක පොඩි අඩුවක් තියෙනවා. දැන් ඔය දෙන්නගේ ටාගට් එක එතන ඊළඟට ඊළඟ ජෙනරේෂන් එකට එන්නද? දැන් අවුරුදු 3-4ක් තිස්සේ අපි දැක්ක මේ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් ඇවිල්ලා එස්ටැබ්ලිෂ් වුණේ අඩුයි. විශේෂයෙන් පළවෙනි song එකෙන් ඇවිල්ලා එස්ටැබ්ලිෂ් වෙන්න හරිම අමාරු වුණා. අපිට ඕනුනේ මේ සින්දුවේ මේ දෙන්නෙක් විතර ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි එක එස්ටැබ්ලිෂ් වෙන්න. සා අපේ ඉස්සරහ plan තියෙනවා මේ duo concept එක තව දුරටත් ගොඩාක් වර්ධනය කරගෙන යන්න. මොකද දැන් ඒක අපි හිතනවා මේ දේ තියෙන්න ඕන දෙයක් කියලා සහ බෑන්ඩ් කන්සෙප්ට් එක ඩුවෝ කන්සෙප්ට් එක. ඒ නිසා අපි ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් වෙනවා වෙන වෙන ප්ලෑන්ස් එක 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 පැතිවලට ලංකාවේ මියුසික් එක එක පැතිවලට ගෙනියන්න. ෆෑන්ස්ලා මොනවද කියන්නේ දින අවසාන වශයෙන්? ඇත්තට ෆෑන්ස්ලා ගොඩාක් ස්තුතියි අපි මේ වගේ තැනකට ගෙනාවට. ඒක නිසා ඔයගොල්ලෝ අපි දන්නවා Facebook එකේ හැමතිස්සෙම මැසේජ් කරනවා, කෝල් කරනවා, ඊට පස්සේ SMS කරනවා. ඇත්තට මේක දිගටම තියාගන්න Facebook එකේ අපි සම්බන්ධ කරන්න පුළුවන් ඩිලුම් මෙන් සමීර කියලා ගිහිල්ලා බලමු. සහ ඒකේ අපේ ඔයගොල්ලන්ට අප්ඩේට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ගොඩාක් ස්තුතියි ඇත්තට ඔයගොල්ලෝ අපිත් සම්බන්ධලා ඉන්න. අපි දන්නවා ඔයගොල්ලෝ අපිට ආදරේ. අපිත් එක්ක ඉස්සරහට හඳිසි. අපි ඉරාජ්ට thank you very much කියනවා ඉරාජ් show එකට. Thank you. ඇත්තට අවුරුදු 6ක් තිස්සේම අපේ show එක කරගෙන ඉන්න බොහොම ස්තුතියි.